समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स चत्तारो मे भिक्खवे धम्मा भाविता बहुली कथा महापञ्ञताय संवत्तन्ति कतमे चत्तारो सत्पुरिस संसेवो सद्धम्म सवनं योनिसो मनसिकारो धम्मानुधम्म पटिपत्याति අපේ රටේ වැඩ වාසය කරන කල්යාණ මිත්‍ර පරම පූජනීය මහා සංඝ රත්නයේ මට අවසරයි අද මේ සද්ධර්ම දේශනාවේ සදහැබර ධර්ම දායකත්වයේ ලබා ගනිමින් කුරුණෑගල ඇත්කන්ද රාජ මහා විහාර පරිශ්‍රයේහි බෞද්ධ සදහම් මණ්ඩපයට එකතු වෙලා බුදුබණ අහමින් දේශක අනන් වහන්සේට බොහෝම ගෞරවයෙන් මේ දේශනාවට ආරාධනා කරමින් දේශක අනන් වහන්සේ ධම් සභා මණ්ඩපයට වැඩමවාගෙන ධර්මාසනී තුල වඩා හිඳවාගෙන තිලෝගුරු බුදුගුණ අරමුණු කරගෙන සුවඳ මල් පූජා කරමින් මහා සංඝ රත්නයේට දැහැත් පිරිනමා පුරාණ සිරිතට අනුව ආරාධනා කරමින් බුදුබණහන කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබේගණී වලැස්සවිහි පදිංචි WIM පුංචිමණිකා මාතාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබේගණී තිඹිරිවැවිහි පදිංචි CHM කව් අම්මා මාතාව මේ පින් ඇති අම්මාවරු දෙපළ ඇතුළු පවුලේ පින්වතුන් ඥාතීන් දූ දරුවන් ලේලිවරු බෑනාවරු මුණුපුරු මිනිපිරියන් දැලි සහලේ ඥාතීන් හැමදිනාම ධම් සභා මණ්ඩපයට එකතු වෙලා මුළු ලෝකයටම සද්ධර්මයේ දානය කරන පින්බර මොහොතමේ පින්තුනි මේ යුගයේ සදහැවතුන් කළ යුතු වටිනාම යුතුයකමයි අද මේට කරන්නේ කුසගින්න ඉන්න කෙනෙකුට කෑම ටිකක් දෙන්න අපිට පුළුවන් ඒ කුසගින්නේ මොහොතට සංසිඳේ පිපාසයෙන් ඉන්න කෙනෙකුට දිය දෝතක් දෙන්න පුළුවන් පිපාසයේ මොහොතට සංසිඳේ ඇඟටිනට සුදුසු ඇඳුමක් නැති කෙනෙකුට වැඩිපුර තියෙන ඇඳුමක් පැළඳුමක් දෙන්න පුළුවන් ඒ ප්‍රයෝජනීයතාවකාලික වේවි නමුත් පින්නුතුනි විපත්ති බහුල මොහොතේ පීඩාවන්ගින් මිනිස්සු ජීවිතේ පවත්වගෙන යන මොහොතේ තථාගත සද්ධර්මී තරං ඖෂධයක් ලෝකෙම නැහැ බුදුබණ ටිකක් අහන්න සලස්සලා ඒහිත් සුවපත් කරන්න පුළුවන් නම් කෙනෙකුට ලෝකේ නිවන් දකිනා ಜಾති දක්වා ඒ සද්ධර්මෙමයි උපකාර වෙන්නේ වඩාත් මේ කාලේ දේශනාවන්ට දායකත්වේ ලබල දීලා භයානක කොරෝනා වසංගතින් පීඩාවටපත් මිනිස්සු උදේ ඉර පායගෙන ඉද්දි හවස ඉර බැහැගෙන යද්දි දරුවෝ දෙමව්පියෝ ගැන හිතෙනවා දෙමව්පියෝ දරුවෝ ගැන හිතෙනවා මේ පීඩාවෙන් ජන ජීවිත සුවපත් කරන්න සද්ධර්මී රැකවරණීමයි වටින්නේ ඉනිසා වඩ වඩාත් මේ දේශනාවන් පවත්වමින් දායකත්වය ලබා දෙමින් ලෝකේට රටට බුදුබණහන් සැලැස්වීම මේ යුගයේ කළ හැකි වටිනාම සාන්ති කර්මයයි
මේ අම්මා අවුරු දෙපළ පවුලේ කවුරුත් එකතු කරගෙන ඒ උදාහර යුතුයකම ඉටු කරන මොහොත පිනුතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං කියලායි මේ ලෝකී තින උත්තරීතරම ලාභේ නිරෝගී බවයි ඉතින් කෙනෙක් නිරෝගී භාවයේ කැමති වේ නම් ඒ කැමති වෙන්නේ ලෝකේ තියෙන උත්තරීතර ලාභයයි කඳකයි ලෙඩ වුණාම බෙහෙත් තියෙනවා සල්ල කර්ම සාන්ති කර්ම පුදුමාකාර හාස්කම් වලින් පිරිච්ච විදෙහෙදකම් අපමණයි ලෝකේ කොයිතරම් විද්‍යාත්මක ලෝකෙ දියුණු වෙලාද කියනවා නම් කෙනෙක්ගේ වකුගඩුවක් කපලා අරගෙන තව කෙනෙකුට බද්ධ කරලා ජීවිත ජීවත් කරවන්න වෛද්‍ය විද්‍යාව ලෝකේ දියුණුවයි එනිසා කඳ කයි ලෙඩ වුණාම බය වෙන්න දෙයක් නැ ප්‍රතිකර්ම තියෙනවා දැන් මේ වසංගතයට උනත් මුළු ලෝකේ තරඟයට වගේ අත්හදා බැලීම් කරනවා පිනුතුනි යම් දවසක ඒව සාර්ථක වෙයි ඉති කායික මානසික නිරෝගී භාවයේ රැකගෙන ජීවත් වීම ශ්‍රාවක ඔබ සතු වගකීමයි ඒක කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි දහමේ උගන්වනවානි කාල විපත්ති දේශ විපත්ති ඒ බුද්ධ වචන කිසි කෙනෙකුට ඒ වගේ මගහැරලා ජීවත් වෙන්න බෑ දැන් බලන්න බුද්ධ කාලේ මේ නමින් නුණත් බුද්ධ කාලේ තිබිච්ච නම තමයි අහිවාතක රෝගය ඒක ක්‍රමානුකූලව වෙනස් වෙලා දැන් කොරෝනා නමින් මෑත වචනකින් භාවිතා කරනවා බුද්ධ කාලේ අහිවාතක රෝගී පැතිරලිය දිවේගින් වසංගතයක් හැටියට මේ ගෙදර මලමිනියක් තිබුණා මේක වලලගන්න එහා පැත්තේ ගෙදර කෙනෙක් නේ ඒ ගෙදරත් මලගයක් හැමතැනම මේ වසංගතින් ජන ජීවිත විනාශය වී යද්දි සමහර උදවිය දේශ දේශාන්තරවලට විනත් ජනපදවලට පැනල ගිහින් රහසේ ඒ රෝගීන් බේරිචායිරු සද්ධර්මයේ තුල තියෙනවා දැන් මේවා අමුතු දේවල් නෙමෙයි කලින් කලින් විපත්ති බහුල අවස්ථා අපි ඒවට මූණ දෙන්න ඕන පලා යන්න ලෝකෙ කිසි තැනක් නැහැ භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්මයේ රැකවරණේ ලැබුව අපේ රට තාම පින්වන්තයි බුදුරජාණන් වහන්සේ ලංකාතලයට වැඩම කළ අවස්ථාවකදී කැලණි විහාර සමීපේ කල්යාණී නදී බැහැලා ජලස්නානය කළා භාග්‍යවතුන් වහන්සේ සුගත ශරීරය ජලස්නානය කරවද්දී කල්යාණී නදියෙන් කැලණි ගඟේ ඒ මොහොතේ උන්වහන්සේ කතා අධ්‍යයනය කරන්න භාවිතා කරන්න බහුලී කතා බොහෝසේ වඩන්න අන්නේ තුලින් මහා පඤ්ඤතාය සංවත්තති මෙන්න මේ තුලින් තමයි මහා ප්‍රඥාවක් සම්මා ඥානයක් කෙනෙකුට දියුණු කරගන්න ලැබෙන්නේ මොනවද ධර්ම කාරණා හතර පළවෙනි එක තමයි පින්නුතුනි සත්පුරිස සංසේවෝ ඒ කියන්නේ සත්පුරුෂයෙක් වෙත යන්න කල්යාණ මිත්‍රයෙක් වෙත යන්න එතකොට සත්පුරුෂයෙක් වෙත යන්න සත්පුරුෂය අඳුන ගන්න ඕන පළවෙනි එක තමයි නිවන් මාගේ මේ මාර්ගාංග වඩන මාගේ පළවෙනි දී බුදුහාමුදුරු දේශනා කළි සත්පුරුෂෙක් හොයාගන්න කියලා සත්පුරුෂය කියලා කියන්නේ පින්නතුනි භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්මයේ මැනවින් අවබෝධ කරගත්ත කෙනා අපි සත්පුරුෂය කල්යාණ මිත්‍රය කියලා හිතන්නේ ජීවිතේ පුරාම අපි ළඟ තනි නොතනියට ඉන්න කෙනෙක්. රෝහලට ගිහින් නැතර වුණාම ලෙඩ ඇඬ ළඟ ඇඳ විට්ටම ගාව ඉඳගෙන උළු අත ගගා ඉන්න කෙනෙක්. කරදරයක් වුණාම ණයක් තුරාක් ඉල්ල ගන්න පුළුවන් කෙනෙක්. උදේ ඉඳලා රෑ වෙනකල් තොරතෝංචියක් නැතුව අල්ලාප සංලාප දොඩෝමින් අපේ තනි පාළුවට ළඟ ඉන්න කෙනෙක් ගැන ඔයත් හිතන්නේ මොකක් කියලාද? එයා මගේ හොඳ කල්යාණ මිත්‍රයෙක් කියලා. නෑ. එයාගෙන් ඇති වෙන ලාභයක් නෑ සසරට මේ ජීවිතේ පොඩි ලාභයක් ලැබී සංසාරේ ලොකු පාඩුවක් ඒ ආශ්‍රේ ටික ටික ඈත් කරලා
බුදුරජාණන් වහන්සේ දේශනා කළා සත්පුරුෂයෙක් වෙත ගිහිල්ලා ඒ සත්පුරුෂ ආශ්‍රය ප්‍රාර්ථනා කරන්න ඇසුරු කරන්න ඒ සත්පුරුෂයා තුලින් ඔබට අවශ්‍ය කරන මඟ පෙන්වීම ලැබෙනවා ඒ තමයි දෙවනි කාරණය සද්ධම්ම ශ්‍රවණං හොඳට ධර්මය අහන්න අවස්ථාව ලැබෙනවා එතකොට පින්නුතුනි සත්පුරුෂයාගෙන් තමයි ඒ ආර්ය මාර්ගය අඳුන ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආර්ය පුද්ගලයෙක් විතට ගිහිල්ලා අසා දරා ගැනීම තමයි නියම ප්‍රඥාවේ මඟ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එතකොට පින්නුතුනි ඉතාම හොඳ කල්යාණ මිත්‍රයෙක් ළඟට ගිහින් අපි අඳුනාගත යුතු දහම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ තමයි මාර්ගය කෙනෙකුට පුළුවන් නම් මේ කල්යාණ මිත්‍ර ඇසුර තුල මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අඳුන ගන්න පින්නුතුනි ඔබත් ජීවිතේ පරම සුන්දර සැනසීම ලබන්න ඇති කර ගන්න ඕන පළවෙනි ගුණේ තමයි සම්මා දිට්ඨිය සම්්‍යක් දෘෂ්ටිය ඒ කියන්නේ දුක පිළිබඳ ආර්ය සත්‍ය සමුදය පිළිබඳ ආර්ය සත්‍ය නිරෝධය පිළිබඳ ආර්ය සත්‍ය සහ මාර්ගය පිළිබඳ ආර්ය සත්‍ය මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය මනවින් අවබෝධ කරගෙන මිත්‍යා දෘෂ්ටියෙන් තොරව ජීවිතේ සම්මා දෘෂ්ටිය තමයි ඒ අරියටග මගේ පළවෙනිම ඇති කරගන්න ඕන ගුණය අර කල්යාණ මිත්‍ර ඇසුරින් ජීවිතයට එකතු කරගන්න ඕන පළවෙනි ගුණය සම්මා දිට්ඨිය සම්මා සංකප්ප කියලා කියන්නේ පිනතුනි යහපත් කල්පනාව වස්තුකාම සහ ක්ලේශකාම කියන අනන්ත සංසාරේ බොහෝ දුකට කරුණු හේතු වෙන දේවල් මේ වගේ උපද්ද්‍රව ඇති වූ ගිහිගේ සම්බාධ බහුලයි කියලා තේරුම් අරගන්නවා වස්තුකාම ක්ලේශකාම ආදී අනන්ත සසර කල්ප ගණන් අයහපතට හේතු වෙන දේ පිරිච්ච මේ ගිහිගේ ඊටමත් සම්බාධ බහුල තැනක් උපද්ද්‍රව ඇති තැනක් කියලා කවදානම් මේ ගිහිගෙයි නික්මින්දෝ කියන උත්සාහය තුල ධර්ම මාර්ගයේ වඩනවා ගිහිපින්න තුල හැමෝටම පැවිදි වෙන්න භාග්‍ය නැහැ පැවිදි වුණත් පින්නතුනි මේ ධර්ම මාර්ගයේ ගමන් කරන උදවිය ඊටාම සැලකිල්ලෙන් අපි ආ යුතු ගමනක් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ගිහි පැවිදි අපි දෙපාර්ශ්වයටම ලස්සන උපමාවක් සොහොන් පෙනිල්ල ගැන මේ සොහොන් පෙනිල්ල කියලා කියන්නේ පින්නතුනි මේ මිනි පුච්චන කොට සෑයී ඉතුරු වෙන දර කෑල්ල බලන්නේ උපමාව ඒල් දරලී දෙපැත්තෙම තව ගිනි අඟුරු දුන් දානෝ පිච්චෙනවා මැදින් අල්ලන්නත් බෑ අර මලමිනි අසූචි ලේ සැරව තැවරිලා ගිහි වේවා පැවිදි වේවා ධර්ම මාර්ගෙන් ඈත් වෙච්ච කෙනාගේ ජීවිතය ඉවතලූ සොහොන් පෙනිල්ලක් වගේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒ සොහොන් පෙනිල්ල කැලේට වැඩකුත් නෑ ගෙදරට ගෙනියන්නෙත් නෑ කාටවත් ප්‍රයෝජනයක් නෑ දෙපැත්තේ ගින්දර මැද ලේ සැරව අසූචි මලමිනි ගෑවිච්ච සොහොන් පෙනිල්ලක් වගේ කියලා වදාලා දැන් ගිහි පින්නතුල පැවිදි වෙන්නම ප්‍රාර්ථනා කරන්න ඕන නෑ මේ ජීවිතේ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න ඕන ඒ කල්යාණ මිත්‍රයා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනාගත් කෙනෙක් වෙන්න ඕන. ඒ හඳුනාගත් ධම ඔය ඇත්ත ජීවිතේ හොඳට අහලා සද්ධම්ම ශ්‍රවණං ධර්මය අහලා මේ සංකල්පනාවන් යහපත් කරගන්න. වටිනාම සංකල්පනාව තමයි පින්නුතුනි කෙනෙක් විනාශ වේවා නැසේවා කියන ආක්‍රෝෂයන්ගෙන් ඒ වගේම අව්‍යාපාද කල්පනාවන් සත්වයන්ට හිංසා පීඩා කරන්නේ නැහැ කියන
අවිහිංසාවාදී කල්පනාවන්. ඉතින් මෙන්න මේවා තමයි සම්මා සංකප්ප. මෛත්‍රී හිතකින් යුතුව කටයුතු කරන්න. සම්මා වාචා යහපත් වචනේ. හරි උතුම් දෙයක්නේ වාග් සුචරිතේ. මුසාවාදේ පිසුනා වාචේ සම්ප්‍රප්පලාපේ පරුස වචන. මේවට කියන්නේ දුරු වචන. කල්ප ගණන් සසර අයහපත පිණිස හේතු වෙන දේවල්. මේ වගේ නෑත් වෙලා. වටිනා දෙයක් තමයි සම්මා කම්මන්ත. ඒ කියන්නේ යහපත් කර්මාන්ත. පින්තුනි යහපත් කර්මාන්ත කිව්වහම අද සමාජයේට මේව විග්‍රහ කරන්න අමාරු තරම්. ප්‍රාණඝාතේ සොරකම කාම මිත්‍යාචාරේ සුරාපානේ මේ සතර දුස්චරිතයන්ගෙන් දිරෙලා යහපත් කර්මාන්ත වල ඉදෙන්න. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළානේ පින්නතුනි කෙනෙක් නොකළ යුතු කර්මාන්ත. පංචවිධ වෙලඳාමක් දහමේ තියෙනවා. බුදුමුවින් එපා කියලා වදාළ. නොකරන්නයි කියලා වදාළ. සත්ත්ව සතුන් අලෙවි කිරීම. මස් මාංශ අලෙවි කිරීම. අවියායුධ අලෙවි කිරීම. වසවිස වෙලඳාම. මත්ද්‍රව්‍ය මත් වතුරු. ඔය වෙලඳාම් පහින් තොරව දෙහැමින් කර්මාන්ත කරලා ජීවිතේ පෝෂණය කරගන්න කිව්වා. බුදුමුවින් එපායයි වදාළ දේ කරපු බොහෝ දෙනෙක් මතු පිටින් පේන්න තුසිත භවණී වගේ තරුපන්ති ජීවිත ගෙවනවායි කියලා දුල පුතාල අතර කතාවක් තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ ගියේ ඇතුළේ සතර ආපාය බව දුවේ පුතේ හඳුනා ගන්න සැනසෙල්ලක් නැහැ ඒ ජීවිතවල. මහරෑ නින්දෙති දෙවන්ත වතුරක් ඇවිත් ගම් නියම් ගන් ගසාගෙන යනවා වගේ අධර්මයෙන් හම්බ කරපු හැම දෙයක්ම අවසාන කොනේ Tamanට අහිමි වෙනවා. ඒ මාර බලවේගවලට ඔය ඇත්ත අහුවෙලා පෞකාර කර්මාන්තයන්ගෙන් ජීවිතේ පවත්වගෙන යන්න උත්සාහ කරන්න එපා. ඒ වගේම යහපත් ජීවිතයක් ගත කරන්න අර තහනම් කළ වෙලඳාම් වලින් තොරව දෙහැමින් උපයා ගන්න දෙයින් තමන්ගේ ජීවිතාව ජීවිකාව පවත්වගෙන යන්න. ඒ සම්මා ආජීවය. සම්මා වායාම කියලා කියන්නේ පින්නුතින උතුම් උත්සාහයක්, ව්‍යායාමයක්, වීරියක්. නිවන් මඟ පිළිපන් ශ්‍රාවකයා අප්‍රමාණ වීරියෙන් මේ ගුණ ටික දිනු කර ගන්න ඕනේ. ඒ තමයි උපන් අකුසල් සිත් වහ වහ ඉවත් කරගන්න ය හොඳ සිහි කල්පනාවෙන් උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ වගේම නූපන් අකුසල් සිත් ඇති නොවෙන්න එයා උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ වගේමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ නූපන් කුසල් සිත් උපදවා ගන්නත් උපන් කුසල් සිත් දිනු කර ගන්නත් එයා ජීවිතේ මහන්සි වෙන්න ඕනේ. ඉතින් මේ සතර කාරණේ කයින් වචනින් හිතින් උත්සාහ කිරීම, දිනු කර ගැනීම, වීරිය කර ගැනීම සම්මා වායාමයේ හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. හත්වෙනි කාරණේ සම්මා සතිය. යහපත් සිහි කල්පනාවනි. මේ ශරීරය දෙතිස් කුණපෙන්ගෙන් යුක්ත බව, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට යටත් බව මේව හොඳට කල්පනා කරලා පින්නුතුනි පංච නීවරණ ධර්මයන් ගැන. ඒ කියන්නේ කාමච්ඡන්ද නීවරණය, ඒ කියන්නේ රූප ශබ්ද ආදී පංචකාමෙහි ඇලීම. ව්‍යාපාද නීවරණය, ඒ කියන්නේ අනුන් විනාශේව අනුන් නසනවා කියන ද්වේෂය ඇති කර ගැනීම. තීන මිද්ද නීවරණය කියන්නේ සිතේ හැකිලීම, කලකිරීම, අකර්මණ්‍ය භාවයෙනි. ඉතින් ඒ වගේ ඈත්වීම. උද්දච්ච කුක්කුච්ච නීවරණේ කියන්නේ පින්නතුනි මේ අලුගොඩකට ගල් කැටයක් විසිකලහම අලුගොඩ විසිරී යනවා, අලුගොඩ ඇවිස්සීලා යනවා. අපේ හිතේ නුසන්සුන් වීම, කරගන්න බැරි දේවල් පිළිබඳ පසුතැවිලි වීම. මට මේ දේ වුණා කියලා අතීතයේ තුල ජීවත් වීම. මම මෙහෙම දේවල් කරන්න ඉන්නවා කියලා අනාගතයේ තුල ජීවත් වීම. මේකෙන් ඈත් වෙලා විචිකිච්ඡා, ඒ කියන්නේ තෙරුවන් කෙරෙහි සැකය, මේ වගේ ඈත් වෙලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පියුරුමේ තුල කෙනෙක් ජීවත් වෙන්න ඕනේ. ධර්මානුපස්සනාව
මේ විදිහට වඩන්න පුළුවන් නම් එයා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්මා සතිය තුල පිහිටපු කෙනෙක්. අවසාන කාරණය සම්මා සමාධියනි. අර මුලින් කියපු වස්තුකාමහා ක්ලේශකාමයන් කෙරෙහි පංච නීවරණයන් කෙරෙහි සිත වෙනස් කරලා සිතින් ඈත් වෙලා සුද්ධාවාස බඹලෝ වැස්සන් වශයෙන් අපිටත් ඒ බඹලෝ කිරී හිත පිහිටවාගෙන ධානයන්ට පත් වෙන මට්ටමට මේ සිත එකඟ කර ගැනීම බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්මා සමාධියයි. දැන් ශ්‍රාවකීන් හැටියට අපි පින්වතුනි කල්යාණ මිත්‍රේ කඳුන ගන්න ඕන මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් මට්ටමට හෝ අවබෝධ කරගත්ත කෙනෙක්. ඒ ආර්ය ශ්‍රාවකයාගෙන් අපි හොඳට ධර්මය අහනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝනිසෝ මනසිකාරෝ. හොඳට ඒ ධර්මයේ මනසින් අවබෝධ කරගන්නවා, නුවණින් මෙනෙහි කරනවා, ජීවිතයට ගලප ගන්නවා. මේ සද්ධර්මයේ ජීවිතයට ගලප ගන්න නැත්තු බොහෝම අඩුයි පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ අර ධර්මය අහන ශ්‍රාවකයන්ගේ අවස්ථා කීපයක්. එකක් තමයි මේ ඔඩොක්කුවේ ශ්‍රද්ධාව තියාගෙන ඉන්න අය. ලස්සන කතාවක්. කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. එයා යාගේ ඔඩොක්කුවේ දුරු මිරිස් ටිකක්, කොත්තමල්ලි, අබගම් මිරිස්, මිරිස් කරල් ටිකක් තියාගෙන වාඩි වෙලා ඉන්නවා. උපමාවක්. කතා කර කර ඉන්න ගමන් එයා නැගිටලා යනවා. අර කලමනා දුරු මිරිස් ටික ඔක්කොම එතන අතහැරලා හැලිලා එයා පිටත් වෙලා ගිහින් ශ්‍රාවකිය හොඳට දහම අහනවා. ඒ දහම දරා ගන්නවා, මතක තියා ගන්නවා. හැබැයි දම් සභා මණ්ඩපෙන් නැගිටලා යද්දි දහම එතන දාලා හිස්සතින් පිටත් වෙලා යනවා. තව පිරිසක් ඉන්නෝ දහම කියනවා මේ මුණින් අතට හරවපු කලගෙඩියකට මතු පිටින් ජලිය වත් කළා වගේ කියලා. කලගෙඩිය ඇතුළට වතුර බින්දුවක්වත් යන්නේ පිටපැත්තේ වතුර දානවා. අපි භාග්‍යවතුන් වහන්සේගේ දහම හොඳට නුවණින් ග්‍රහණය කරගෙන, නුවණින් අල්ලගෙන, ජීවිතේට ඒ දහම ගලපගෙන, යෝනිසෝ මනසිකාරය කියන බුදු වදන තුල හික්මෙන්න ඕන දහමත් එක්ක. බුදුරජාණන් වහන්සේ වදාළ හතරවෙනි කාරණේ තමයි ධම්මානු ධම්ම පටිපන්නෝ හෝති. සත්පුරුෂ ශාස්ත්‍රයෙන් චතුරාරි සත්‍ය ධර්මයේ මැනවින් උගෙන ඒ දහම නුවණින් වඩ වඩා ඒ දහමට අනුව ජීවත් වීම ධම්මානු ධම්ම ප්‍රතිපදාවයි. මහා පරිනිබ්බාන සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ වදාරනවා කුසිනාරා සල්වණී පිරිනුවන් පාන මොහොතේ දෙවිවරු, බ්‍රහ්ම රාජවරු, රජවරු, සිටවරු, ව්‍යාපාරිකෝ, පොහුදුන් මිනිසුන්, ආර්ය ශ්‍රාවකීන්, පොහුදුන් සංඝරත්නේ පිරිනුවන් පාන සූදානම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සුගත ශරීරයට නොයෙක් ආමිෂයන්ගෙන් පූජා පවත්වනවා. දිවසලු, මදාරා මල්, විවිධ සුවඳ තෙල් පහන් මේ නොයෙක් පූජාවන් කරන සුගත ශරීරයට. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ පින්වත් මහණෙනි කවදාවත් මේ ආමිෂය දායාද කරගන්න එපා. පන්සාලි ස්වර්ෂයක් මම ලෝකයට සද්ධර්මයේ දේශනා කළේ ආමිෂේ දායාද කරගන්න නෙමෙයි. යම් ශ්‍රාවකෙක් භාග්‍යවතුන් වහන්සේට හැබෑවට ගෞරවයෙන් සද්ධාවෙන් පූජා පවත්වන්නේද ධම්මානු ධම්ම පටිපන්නෝ හෝති. දේශනා කළ සද්ධර්මයට පිළිපන් ජීවිතයක් ගත කිරීමයි ලෝතුරා භාග්‍යවතුන් වහන්සේට කළ හැකි උදාර බුද්ධ පූජාව. ආමිස පූජාව නොකරන්නේ නෙමෙයි, නමුත් උතුම් දේ දහමට අනුගතව ජීවත් වීමයි බුදුරජාණන් වහන්සේට කළ හැකි උදාර බුද්ධ පූජාව. අද මේ දේශනාව අහන පින්වත් ඔබ සත්පුරිස සංසේවෝ කල්යාණ මිත්‍රී කඳුර ගන්න හැබෑ දහම මදක් වූ අවබෝධ කරගත්ත සද්ධම්ම ශ්‍රවණං ඒ දහම් මග වඩන කල්යාණ මිත්‍රයාගෙන් චතුරාරි සත්‍ය ධර්ම මිශ්‍රිත විශේෂින් ආර්ය අෂ්ටාංගික මාර්ගී ගමන් කරන පිළිවෙල ශ්‍රවණී කරන්න. යෝනිසෝ මනසිකාරෝ හොඳට ඒ දහම නුවණින් මෙනෙහි කරන්න, ජීවිතයට අල්ලගන්න,
ධම්මානු ධම්ම පටිපන්නෝ හෝති නෝනි නල්ලගත් මෙනෙහි කළ ධහමට අනුගත වෙලා ජීවත් වෙන්න මහා ප්‍රඥාව භාග්‍යවතුන් වහන්සේ අගය කළ ආර්ය මාර්ගයට පිළිපන් ශ්‍රාවකයා ඔබයි සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් නම් කෙනෙකුට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා ඒ අවබෝධය තුල නති භවං අට්ඨමං ආදියන්ති අටවෙනි භවයක් නැති ආත්ම භව හතකින් මේ ගෝර කටුක සංසාරේ දුක නිමා කළ කෙනෙක් වෙනවා සකදාගාමි අනාගාමි අරහත් කියන ඵලවලට පත් වෙන කෙනා දැල්ලෝ පහනක් නිවි ගියාසේ සංසාර ගනුදෙන සියල්ල හමාර කොට මේ ගෝර කටුක සංසාරයෙන් සදාතනික විතර වූ ආවන්නේ ඒ ධම්මග වඩන්න මේ සරල දේශනාව ජීවිතේට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සදහබර ධර්මදායකත්වයේ ලබාගත් කුරුණෑගල දිස්ත්‍රික්කෙහි කොබීගනේ වලස්සව ග්‍රාමීහි පදිංචි WIM පුංචිමණිකා මාතාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබීගනේ තිබිරේවව ග්‍රාමීහි පදිංචි CHM කව් අම්මා මාතාව මේ මවුරු දෙපළගේ සදහබර දායකත්වයේ පෞල්වල හැමදෙනාගේම සහභාගීත්වය ආධාරය තුල මේ උතුම් කටයුතු සිද්ධ කළා WIM සිට්ටප්පු උපාසක පියාණන් WMA මර්තේලිස් ප්‍රනාන්දු උපාසක පියතුමාණන් IL රම්බණ්ඩාර මහත්මාණන් IL පුංචි අප්පුහාමි උපාසක මහත්මාණන් සහ එම මාතාව CHM බණ්ඩාර උපාසක මහතා සහ ඒ මාතාව මේ පරලෝකී සීළු දෙනාට පුණ්‍ය අනුමෝදනා කරනවා සසර සැප ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් WH සෙලෝහාමි මව අවුරුදු 85ක් ආයු වින්දනය කරන ජේනෝනා මව අවුරුදු 102ක් ආයු වින්දනය කරන මේ යුගී මහා පින් ඇති පරමායුෂ ජීවිතයේ විඳින මවවරු දෙපළක් ඒ අම්මා අවුරු දෙපළටත් ස්වාමි පුරුෂයාවන WMA ඇඩ්මන් ප්‍රනාන්දු පියාණන්ටත් මොනුබුරු මිනිපිරියන්ටත් සෙත් පතනවා අර මව්පියවරුන්ට නිරෝගී භාවයේ දීර්ඝායුෂ ලැබේවා මුණුබුරු මිනිබියන්ගේ අධ්‍යාපන කටයුතු තිරුවන් සරණින් සාර්ථක වේවොන්ට කායික මානසික නිරෝගී භාවය ලැබේවා සහෝදර සහෝදරයන් ඇතුළු දූ දරුවන්ට පවුල්වල හැම දිනාටම ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේගේ ආනුභාවයෙන් ජීවිතයේ සීල යහපත උදා වේවායි ප්‍රාර්ථනා කරන අතර බෞද්ධයා සදහම් රූප වාහිනී බෞද්ධයා සදහම් ගුවන් විදුලිය බෞද්ධයා සදහම් සංගරාවාදී කොටගත් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුල මුළු ලෝකේටම තථාගතයන් වහන්සේගේ නිමල ධම සම්නිවේදනය කරමින් මෑත යුගයේ උතුම් සද්ධර්ම පූජාව නිමව අපවත් වේ වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේටද පුණ්‍යානුමෝදනා කරන අතර නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරනවා දේශකයන්න් වහන්සේට රටේ පවතින කොරෝනා රෝගී තත්ත්වෙන් පීඩා විඳින සියලු දෙනාට සෙත්පත්නවා ධර්ම ශ්‍රවණී සඳහා ධම් සභා මණ්ඩපයට සහභාගී වූ සීලු දිනාටත් රටපුරා ලෝපුරා බුදුබණේසු හැමටත් කුරුණෑගල ඇත්කන්ද රාජමහා විහාර පරිශ්‍රීහි බෞද්ධයා සදහම් කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් සිත ප්‍රාර්ථනා කරන අතර බුද්ධ ශ්‍රාවක පින් කැමති දෙවිවරු මේ කුසල් අනුමෝදන්ව සැපවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ලෝක ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති බුදුබණේ සූපින් බෙලින් හැමතෙම උතුම් නිවන් සෝයම සැලසේවා කනත්තේ වැව කොළඹගම ශ්‍රී මියුගුණාරාමාධිකාරී නේපාලයේ ලුම්බිනි නුවර ශ්‍රී ලංකා විහාරයේහි බාරකාර විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද ගල්හැපිටියේ පේමරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි අතුගල්පුර මධ්‍යස්ථානයේ වෙනුවෙන් පවත්වනු ලැබූ බෞද්ධ ගුවන් විදුලියේ දායකත්ව ධර්මානුශාසනාව ඉන් සමාප්තයි.